गवेशी दो कोहे दिस कोले गवेशी नहीं था ना संसला संसला से वो आंधी दो कोहे दिस कोले राहुले राहुले अंगोड़ अंगोड़ राहुले हाँ इधर मटे मैसेज करे दो ने अरे पुत्र आज आप ही पांती है पटांगा मुखाद पुत्र कट्टी जॉइन लाने हैं नहीं ओ कुछ आड़ू ही कट्टी है पहलो है नहीं नहीं सर विसी एका किन्ना विसी तो ना किन्ना विसी तो ना अने नए से नहीं तो पहलो है तो ना किन्ना पहलो भाई नए पुते मेक है जंगा पे बादादा पांती रत पड़ सके समारा किटे कट्टी बादा देनो है थी अधिन बेरिया ही बादा दत्ते नो हिमेनो ने पांती देकर मारू ही मारू डे खरी एक ही जगह मन्ने अभी पढ़ांगा मो अदु सिंगल टाइपिंग पढ़ांग पढ़ांगा रंग इधर उड़ी कर मुने दाबी सिंगल टाइपिंग है ना हाँ पुते पैट्रिकल पोता का ना पोता रंग लिए मु सिंगल टाइपिंग पुरुद्वे मु सिंगल टाइपिंग पुरुद्वे मु पैट्रिकल पोता ओ पुते पैट्रिकल पोते लिए पैट्रिकल लगे ने ओ सर मेहेंद वाही ना वाह मेहेंद तो वाही ना पुते मेहेंद वाही ना ඔව් ළමයි මේ අකුණු ගහන වෙලාවට හරි ඔන්න වහිනවා කියන්නේ වහින වෙලාවට අකුණු ගහනවා මං පුංචි ප්‍රශ්නයක් අහනවා දැන් වහින වෙලාවට අකුණු ගහනවනේ අපි එතකොට ෆෝන් එකක් පාවිච්චි කරොත් මොකද දෙන ලැප් එකක් පාවිච්චි කරොත් අකුරක් කියලා දෙන මේ අවස්ථාව කොහොම වැඩි නෑ ඒ කොහොමද සර් අකුණක් අකුණු වැදින්නේ සර් ඔව් පුතේ සාමාන්‍යයෙන් දැන් ඔය අකුණක් කියන්නේ අපේ පෘථිවි වායුගෝලයේ තියෙන වායුගෝලයේ මේ අහසෙන් වැටෙන ඉරලියත් එක්ක රත් වීමට වෙනවා හරිද ඊට පස්සේ මොකද වෙන්නේ මේ ජලය එහෙම වාෂ්ප වෙන්න ගන්නවා උඩට ගිහිල්ලා ඕකේ වලාකුළු හැදෙනවා පුතේ ওই ජලාංශ වලින් වලාකුළු හැදෙනවා ඊට පස්සේ එන්නේ ওই වලාකුළු වල තියෙන අර ජල බිඳු තියෙන අණු ඒව එකට එකට ඇතිල් වෙනවා උඩ වලාකුළු වල තියෙන ගමන් ඒවා දැන් බෝල බෝල යන්නේ ඒවා මෙහෙම මෙහෙම ඇතිල් වෙනවා ඇතිල් වුණාට පස්සේ අර ස්ථිත විද්‍යුත් ආරෝපණ කියලා කියන්නේ අර අපි ටීවී එක ළඟට අත ලං කරාට පස්සේ අර ඉස්සර තිබ්බ ටීවී වලද මයිල් ටික ලං වෙනවා වගේ පේනව නේද? දැකලා තියෙනවා. ටීවී පරණ ටීවී වලද වෙනවා සර්. ඔව් අර රෝම කූප ටික අපේ කෙලින් වෙන්නේ. අන්න ඒ වගේ ලොකු ආරෝපණයක් ඇති වෙන පුතේ වලාකුළු වල. වලාකුළු වල ඇති වෙන ආරෝපණය ධනයි ඍණයි කියලා තියෙනවා වෙනම දැන් අර බැටරි එක තියෙන්නේ. ඒ වගේ යට තියෙනවා ඍණයන උඩ තියෙනවා ධනයන. ඊට පස්සේ උතන වෙන්නේ උතන ඝට්ටනයක් වෙලා එකපාරට අර ඍණයන වැඩි වුණාට පස්සේ ඍණයන පල්ලෙහාට පනිනවා. එකෙන් හරියට පෘථිවියත් මැද තව බැටරියක් තියලා දිනවා වගේ උඩින් ඉඳන් ඍණායන ටික පල්ලෙහාට බහිනවා පෘථිවියට. ඒ බහිනේම තමයි අකුණු කියලා කියන්නේ අපි. ඒ කියන්නේ ඍණායන ගාන වැඩි වුණාට පස්සේ ඒක එකපාර විසරණය කරලා දානවා. වීසි කරලා දානවා පල්ලෙහාට. ඒ අර අහසින් නම් තේරුන්නේ නැහැ සර්. ඔව් පුතේ විද්‍යාව ඉගෙන ගද්දි ඉස්සරහට තේරෙයි. ඒ කියන්නේ ආරෝපණ තියෙනවා ධනයි ඍණයි කියලා. තේරුණා. ඔව් එහෙම එකක් වෙනවා ඉස්සරහට ඉගෙන ගද්දි බලන්නකෝ. නාඩියෙන් එන වදුර අරගෙන දැන් ගොඩක් ළමයිට තියෙන ප්‍රශ්නේ යන්නේ ෆෝන් එක පාවිච්චි කරන එක. දැන් ගොඩක් වෙලාවට වහිනවා මේ පැත්තේ අකුණු ගහනවා. ඒතුළු පුතේ ෆෝන් එකකට අකුණු වදින්නේ නැහැ. ලැප් එකකට අකුණු වදින්නේ නැහැ. හරිද? ඒ වුණාට පත්තර වල යනෝනේ ලැප් එකක් පාවිච්චි කරගෙන ඉඳලා නැත්නම් ෆෝන් එකක් පාවිච්චි කර කර ඉඳලා අකුණු වැදිලා කියලා යනෝ නේද? දැකලා දිනෝ නේද? සර් ඒ ෆෝන් සිග්නල් වලට එහෙම නේද? නැහැ. සිග්නල් වලට අකුණු එන්නේ නැහැ. සිග්නල් කියන්නේ තරංග జాතියක්. තරංගයි මේ ඍණ ආරෝපණයි. ඔය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඊට පස්සේ ඔය විශ්වවිද්‍යාලවල ගොඩාක් මහාචාර්යවරු පරීක්ෂණ කරලා දිනනවා ලැප්ටොප් වලට ඒක පොදුද සර් ඔව් සර් ඒ කරන්ට් එකට දාලා තිබ්බම නේද එන්නේ සර් අන්න හරි පුතේ
අන්න ඒක තමයි ප්‍රධානම හේතුව. ඒ කියන්නේ මහා ඒ කට්ටිය පරීක්ෂණ කරලා ඔප්පු කරලා තියෙනවා ෆෝන් වලට ලැප් වලට අකුණු වදින්නේ නැහැ පුතේ. මොකද මේවල ලොකු ලෝහ තහඩු නැහනේ. පුංචි සර්කිට් එකක් තියෙනවා. ඔය වැඩිපුර කව වෙලා තියෙන මොනවද? ප්ලාස්ටික් කැලි තියෙන්නේ. ප්ලාස්ටික් කැලි වීදුරු. ඒ වලට අකුණු එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා අකුණක් වදින්න ප්‍රධාන හේතුව තමයි පුතේ ඔයා ෆෝන් එක ගහනවා චාර්ජරේට. චාර්ජරේට ගහලා හිතන්නකො ඔයා අකුණක් ගහන වෙලාවක චාර්ජරේට ගහලා වයර් හෙඩ්සෙට් එකක් ගහලා ඔයා සින්දු අහනවා. අකුණු වදීද? වදිනව අනිවාර්යෙන්ම. ඒ කියන්නේ කරන්ට් එක වදිනවා. ඔව් ගෙදර මේන් ස්විච් එකට හරි කොහේ හරි කරන්ට් එකේ ඒන වයර් එකකට හරි අකුණක් වැදුනොත් ඒන හයි වෝල්ටේජ් එක ඔයාගේ ෆෝන් එක දිගේ එනවා. ඊට පස්සේ ඔයාට වදිනව අකුණ. ඒ කියන්නේ අපිට කරන්ට් වදින්නේ පුතේ අපි මොකකට හරි කරන්ට් එකට ගහලා තිබ්බොත් විතරයි. ෆෝන් එක, ලැප් එක, ඕන ඩිවයිස් එකක්. ඒ කියන්නේ පුතේ අර ගෙදර තියෙන ලොකු ලෑන් ෆෝන් තියෙන්නේ. ඒ වලට අකුණු වදිනවා. ඒව කනේ දැන් හිටියොත් එහෙම කොටස්සට ටීවී එක වහලා තියෙද්දි වැදන්නා ටීවී එක කරන්ට් එකට සෙට් කරලා දීලා ටීවී එක වැදුණා. පුතේ මෙහෙම ඇන්ටනාවක් ගහලා තියෙද්දි ඇන්ටනාව දිගේ එනෝ අකුණක්. එහෙම ඇවිල්ලා ටීවී එක පිච්චිලා යන්න පුළුවන්. ඒකයි කියන්නේ අර අකුණු ගහන වෙලාවට ටීවී එකට හයි කරලා දිනේව ගලවන්න කියලා ඇන්ටනාවෙන් එන ඒවා. ඒක සැටලයිට් ඇන්ටනාවක් වෙන්න පුළුවන් ඕන එකක්. ඒව ගලවලා තියලා එතකොට මෙහෙම නිකන් තියෙද්දි එහෙම අකුණු වදින්නේ නැද්ද? නෑ පුතේ කරන්. ඒ කියන්නේ ඔයා ලැප් එකක් ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් අකුණු ගහන වෙලාවට ෆ්ලග් කරලා තියන්න බෑ. කරන්ට් එකට කිසිම සම්බන්ධතාවයක් තියන්න බෑ. ඔයාට ඔන් කරන් වැඩ කරන්න පුළුවන්. එහෙම අකුණු වදින්නේ නෑ. අකුණ වදින්නේ ඔයා කරන්ට් එකට ගහලා තිබ්බොත්. අපි මේ අකුණු ගහද්දී ගොඩාක් අකුණු ගහද්දී ෆෝන් එකේ මැද දිහා හිටියම වවුලන්නේ නෑ. නෑ වදින්නේ නෑ පුතේ. ඔයා අකුණ වදින්නේ ඔයා ඒක කරන්ට් එකට ෆ්ලග් කරලා තිබ්බොත්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඩේටා පාවිච්චි කරලා කමන්න නැද්ද එතකොට? ඩේටා පාවිච්චි කරලා ප්‍රශ්නයක් නෑ. ඩේටා වලයි අකුණු වලයි කිසිම සම්බන්ධතාවයක් නෑ. ඒක තරංග జాතියක් කියන්නේ. අතන යන්නේ ආරෝපණ జాතිය. තරංගය තරංග දිගේ ආරෝපණ ගමන් කරන්නේ. මෙතර කලු මීටන් හිටියේ ෆයිල් මුද්දම වදින්නේ නැහැ කියලා. මාත් ඉතින් ඒ හිටියේ එහෙම තමයි සර්. මමත් එහෙමයි. අකුණු වදින්නේ නැහැ අර විදියට. අර අපි පාවිච්චි කරන විදිය තමයි ඉතින්. ඔය අර මොකක් හරි කරන්ට් එකකට ගහලා හෑන්ඩ් ෆ්‍රී එකක් ගහන් හිටියත් ඇති අකුණ වදිනවා. ඒ කියන්නේ පරිසම් වෙන්න නම් කරන්න තියෙන්නේ ඔවා එක ඩිවයිස් එකක්වත් කරන්ට් එකකට ගහන්න නැතුව පාවිච්චි කරන එක තමයි හොඳම දේ. ඒ කියන්නේ වැඩි ආරක්ෂාවට ඉතින් ඔව පාවිච්චි කරන්නම නැතුව ඉන්න අකුණු ගහන වෙලාවට අර කරුමියක් තිබ්බොත් අර තියෙන චූටි යකඩ කෑලි හරි ඇතිනේ. ඒක තමයි හොඳම දේ. ඒ උනාට පුතේ දැන් පන්තියක් තියෙන වෙලාවට ඔය කරන්නම දෙයක් නැත්නම් අකුණු ගහනවා නම් ෆෝන් එක මේස උඩින් තියලා අපිට පන්තියට ජොයින් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අකුණු වදින්නේ නැහැ එහෙම. ඒ කියන්නේ ඔය ෆෝන් එකේ තියෙන ප්ලාස්ටික් ගොඩක් හොයාගෙන අකුණක් එන්නේ නැහැ පුතේ කියනවා. ඒක පරීක්ෂණ කරලා ඔප්පු කරලා තියෙන්නේ. ඔය තව එකක් තියෙන ඔය වාහනයක් ඇතුලේ පුතේ අකුණු වදින්නේ නැහැ. ඒක අර මොකද රිත්යක් ඇතුලේ මොකද කේස් එකක් තියෙනවා. මට ඒක නම් මතක නැහැ පරීක්ෂණේ. ලොකු අකුණු ගහන එක කියන්නේ ස්වභාවික අකුණු ඇති කරන තැනකට වාහනයක් ඇතුලේ මිනිස්සු දාලා ඒ කට්ටියගේ චෙක් කරලා දිනනවා. ඒ වගේ තැන් වලට අකුණු වදින්නේ නැහැ. ඒ කියන්නේ සීල් වුණ තැනකට. ඒකයි කියන්නේ දැන ජනල් දොරවල් හැම වෙලාවෙම වහන්න කියලා අකුණු ගහන වෙලාවට ඒතර අකුණක් වදින්න තියෙන ഇടකට බොහොම ඔව්. ඒ කියන්නේ පුතේ හැම වෙලාවෙම අර අපි ඒක සීල් වෙලා තියෙන්න ඕනේ. දැන් කාමරේක උනත් අකුණු ගහන වෙලාවට ටක් ගාලා මේ කුඩේට වැදිලා වැදෙන්නේ කොහොමද? ඔව් පුතේ අර කුඩවල් කුඩයක් ඉහලන් යද්දි සමහර කිට පාරේ ගමන් කරන උසම කෙනා ඔයා වෙන්න පුළුවන්. ඒතර අර කුඩේ උඩ තියෙනව නේද මේකක් යකඩ උලක් හයි කරලා සමහර කුඩවල. ඔව්. ඒ යකඩ උලට වදිනව අකුණ. ඒ කියන්නේ පුතේ අර උලක් වගේ තියෙන තැන් වලට අකුණු වැද ගන්න එක වැඩි. ඒතර කුඩේට ගොඩක් වෙලාවට වදින්න තියෙන ഇടකට වැඩි. ඊට පස්සේ අපි කුඩේ අල්ලන් යන්නත් කොහොමත් අර යකඩ කෑල්ලෙන ගොඩක් වෙලාවට අපේ අත ගෑවෙනවනේ. අකුණ කෙලින්ම වදිනව එකට. අකුණු ගහන වෙලාවට පුතේ පාරේ ඇවිදින්න හොඳ නැහැ. ඒ කියන්නේ පාරේ තියෙන උසම කෙනා ඔයා වෙන්න පුළුවන් වාහනයකට වැඩි ඔයා උසනොත් ඔයා හරහා තමයි පොළොවට ඇත් වෙන්නේ ගහන අකුණ. ගහක් තියෙනවා නම් ගහට වදිනවා නැත්නම් ඔයාට වදිනවා. සෑම්. ඔව් කියන පුතේ. අපේ පාරේ මේ අපේ නම ෆෝන රින්ග් වෙනවා. සෑම් මේ එතකොට සෑම් අර මේ ප්ලාස්ටික් කෑල තියන්නේ. ඔව් ප්ලාස්ටික් කෑල දාන්නත් එක හේතුවක් තමයි පුතේ ඒක. ඔව් ඒකෙන් අල්ලන් තමයි යන්න ඕනේ. හරි මේ පුංචි කතාවක් තියෙන පුතේ මං ෂෙයා කරන්නම්. මේ සිංහල ෆොන්ට් ගැන තිබ්බ මේකක් තියෙනවා මම ඒක ෂෙයා කරන්නම් ඔය කට්ටියටත් කියවන්න. සර් වීඩියෝ එකක්ද? වීඩියෝ එක නෙවෙයි පුතේ ආටිකල් එකක ෆොටෝ වගේ මම මේව කරලා ගත්තේ. ඒක මට ඉතින් ආයි ටයිප් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ මං එහෙමම ගත්තා. මේ බදාද තියෙන පන්තියද? නෑ පුතේ අද තියෙන්නේ ඉරිදා පන්තියේ මේ බදා දෙක නෙමේ. ඔ
මොකද සර් පොඩ්ඩ ඉන්න පුතේ මගේ මේක ෂෙයා වෙන්නේ නැහැ හරියට පොඩ්ඩෙන් බලන්න හරි පේනෝ නේද ඔව් සර් පේනවා පේනෝනේ ඔව් සර් පේනවා कंप्यूटर सिंहल टाइपिंग कर सिंहल फॉन्ट वर्ग प्रधान विषय वर्ग देखकट बेदनवा खरीद वर्ग देखा तीनवा इट पास एक जाति यूनिकोड मैं यूनिकोड මොකද වැඩිම දෙනෙක් භාවිත කරන්නේ මේ යුනිකෝඩ් කියන ජාතිය. අනිත් ජාතිය තමයි ASCII කියන ෆොන්ට් ජාතිය. එන්න ASCII යුනිකෝඩ් කියලා වර්ග දෙකක් තියෙනවා. හරිද? ඒතර මේ වර්ග දෙකෙන් අද කියලා දෙනවා එක වර්ගයක් ගැන. මේ ඊට පස්සේ කියනවා මේ දෙවර්ගයම භාවිත කරලා සිංහල ටයිප් කරන්න. එන්න මේ වර්ග දෙකම භාවිත කරලා පුතේ අපිට සිංහල ටයිප් කරන්න පුළුවන්. ඔයාට ASCII. ඔව් කියන පුතේ. සර් ඔව් එහෙනම් පුතේ කියන්න. සර් මේකට වහිනාද හොඳටම සිග්නල් උත් නැහැ. පුතේ ඒකට නම් ඉතින් මට විසඳුමක් නැහැ දෙන්න මේ වෙලාවේ. පන්තිය නැවතුත් එහෙම ආයි ඔයාලට දැන් අදින්න බැරි නම් බදාද පන්තියට එන්න පුතේ. කවුද යෝෂිත නේද? සර් රෙකෝඩින් එක මම ඊටපස්සේ දාන්න ඕනේ. ඔව් රෙකෝඩින් එක මම ගිය සතියේ දැම්ම මේ රෙකෝඩින් එකක් දාලා තියෙනවා. රෙකෝඩින් එක හරි දෙනවා නැත්නම් බදාද පන්තියට එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ පුතේ පන්තියේ නැවතුත් එහෙම වෙන දවසක් ආයි හොයාගන්න හරි අමාරුයි මටත් වෙලාවක් නැහැ ඒකින්ද වැස්සට නවත්තන්න විදියක් නැහැ හරිද ඒකින්ද පුතේ පොඩ්ඩක් අහන් ඉන්න බලන්න ඇහෙන්නෙම නැත්තම් රෙකෝඩින් එක හරි නැත්තම් බදාද පන්තියට හරි එන්න බදාද පන්තියේ නැවත මේ ටික තමයි කරන්න ඊට පස්සේ මේක කියනවා මේ දෙවර්ගයම භාවිතා කරලා සිංහල ටයිප් කරන්න පුළුවන් ඒ කියන්නේ පුතේ ඔය ASCII කියන ජාතිය සහ මෙන්න මේ යුනිකෝඩ් කියන වර්ග දෙකම භාවිතා කරලා අපිට සිංහල ටයිප් කරන්න පුළුවන් කියලා කියනවා භාවිතා කරන අවස්ථාව අනුව වඩාත්ම සුදුසු වර්ගයේ යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ අපි Photoshop එහෙම වැඩ කරනවා නම් අපි ASCII font තමයි භාවිත කරන්නේ. හරිද? Photoshop වල Unicode භාවිත කරන්නේ නැහැ වැඩි මොකද ඒක හේතුළු කිහිපයක් තියෙනවා මම ඒ විස්තරාට පැහැදිලි කරන්නම්. දැන් පුතාලට තේරෙන්නේ නැහැ හැමදේම කිව්වට. අර අකුණ ගහන කතාව පැහැදිලි කරා වගේ තමයි. ඒක තේරෙන්නේ නැහැ නේ කියන්නේ ඔය කට්ටියගේ වයසට අදාළ තේරෙන මට්ටමක් තියෙනෝනේ. ඒ මට්ටමට එද්දි මම කියන්න මොනවද මේ ASCII සහ යුනිකෝඩ් ගැන පුතේ අපි ඉගෙන ගන්නේ 10 වසරදී. හැබැයි මම මෙතනදී කියලා දෙනවා ටයිප් කරන විදිය මේ ෆොන්ට් එක වැඩ කරන විදිය අපි ඉගෙන ගන්නේ 10 වසරදී. ඊට පස්සේ කියනවා මේ දෙකේම වාසිය වාසි තියෙන්න පුළුවන් කියලා කියනවා. මේ දෙකේම වාසිත් තියෙනවා. තාම හොඳ නැහැ පුතේ කැස පොඩ්ඩක් එක දෙකට කතා ගාදි කැස් එනවා මට. ඒක හොඳට වයිනාසය සිග්නල්. සෑ මේට හොඳට වයිනාසය සිග්නල් නැහැ. ඔව් යෝෂිත මං කිව්වේ ඉස්සෙල්ලා ඒක තමයි අර විසඳුම රෙකෝඩින් එක දානවා පුතේ රෙකෝඩින් එක බලන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන් ඉන්න දැනට නැත්තම් පුතේ ලොග් අවුට් වෙලා රෙකෝඩින් එකෙන් බලන්න ඊට පස්සේ කියනවා මේකේ අවස්ථා දෙකක් මේකන්ට ඕනේ දැයි ඉෂිනේ මොකද ඉෂිනේ වහිනාන්නේ ඒක තමයි බිස්සෙත් ලොගිට පුතේ පොඩ්ඩක් මං හැමෝම මියුට් කරනවා නැත්තම් මට මේක පැහැදිලි කරන්න වෙන්නේ නැහැ පාස්වර්ඩ් කියන්න හරි ළමයි පොඩ්ඩක් මම පැහැදිලි කරන වෙලාවට පොඩ්ඩක් ඉන්න ඊට පස්සේ ප්‍රශ්නේ අහන්න හරිද එක පාඩම මම පැහැදිලි කරන් යද්දි ප්‍රශ්න මැදින් කතා කරන්න එපා පුතේ මම නිතරම කියනෝනේ කියන්නේ අපි අර මැනස් කියන දේ පුරුදු වෙන්න ඕනේ පන්ති අර පොඩ්ඩක් සර් කතා කරද්දි ඒක ඉවරුණාට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මම පැහැදිලි කරලා ඉවරුණාට පස්සේ මයික් එක ඔන් කරලා එස්කියුස් මී කියලා ප්‍රශ්න අහන්න පුළුවන් ඒකට අර අපි පොඩ්ඩක් පොඩි කාලේ ඉඳන්ම වැදගත් විදියට හැදෙනෝනේ අපි ඒවත් හදා ගන්න ඕනේ අපි තනක ඉද්දි මීටින් එකක ඉද්දි අපිට අර පුරුදු තියෙනවා හරිද खानबोन අපිව පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තම ඔයා ඕන ජොබ් එකකට ඕන තැනකට යද්දි ඔයාලට පේනවා දැක්ක ගමන් කියනවා මේ ළමයා හොඳ ඉස්කෝලේක ඉගෙනගෙන තින්නේ හොඳට හැදියාව තියෙනවා ඒක පුතේ මිනිස්සෙක්ගේ දැක්ක මේක පේනවා සාමාන්‍ය වැඩ කරන විදියෙන් කන බොන විදියෙන් ඒවා අපිට පේනවා පුතාලා දන්නවද නැහැ ජොබ් වල පුතේ අපිට ජොබ් එකක් දෙන්න ගොඩක් ඒ කියන්නේ සාමාන්‍ය එක්සිකියුටිව් ලෙවල් එකේ ඒ කියන්නේ හොඳ ජොබ්
සාමාන්‍ය මාසෙට ලක්ෂ 2 හොයන රැකියා තියෙන්නේ. ඔයා ඉන්ටර්වියු එකට ගියාට පස්සේ ඔයා හිතන්නේවත් නැති දෙයක් කරන ඔය කට්ටිය. කැමරා හයි කරලා තියෙනවා. ඔයාට තේ එකක් දෙනවා. අර වාඩි වෙලා ඉන්ටර්වියු එකට ඇවිල්ලා කට්ටිය පොලිමේ වාඩි වෙලා ඉන්නේ. අන්න ඒ වෙලාවට තේ දෙනවා, කෑම දෙනවා. ඒ කට්ටිය කැමරාවෙන් බලන් ඉන්න ඔයා කන බොන විදිය. ඒව පාව බලන ඇවිල්ලා අනිත් අයත් එක්ක කතා කරන විදිය. සමහරක් වෙලාවට ඔයා ඇවිල්ලා ඔහේ ඉන්න කවුරක්වත් hina වුණාට hina වෙන්නේ. ඊට පස්සේ කවුරු හරි කතා කරොත් අහක බලා ගන්නවා. අන්න ඒ වගේ ඔයා හොඳට නිරීක්ෂණය කරනවා. මෙයාට මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද? ඒ කියන්නේ පුතේ අපිට සමාජයක ජීවත් වෙද්දී එක එක ಜಾති යාළුවෝ හම්බ වෙනවා. ඒ කොහොම වුණත් අපි හැමෝටම hina වෙලා මුණ දෙන්න ඕනේ. ඒ කියන්නේ එයාට එක එක්කෙනෙක් එක විදියකට තව එක්කෙනෙක්ට තව විදියට සලකන්න එපා. ඒ කියන්නේ ඕන එක්කෙනෙක් වාගේ තරහ යාළුවෙක් වෙන්න පුළුවන්. හිතින් බණිනවා ඉතින් සමහර කිට මට මුව පේන්න බෑ දෙන්න හිතන හොම්බට කියලා. ඒ වුණාට පුතේ එයාටත් hina වෙලා කතා කරන්න. ඒතර අර ඔයාට සමාජයේ ලොකු තැනක් හැදෙනවා. මෙයා හරි හොඳ කෙනෙක්. ඕන මිනිස්සෙක් පුතේ එතකොට ඔයාට ආදරය කරනවා. ඕන වැඩක් අර අර සබාධාර්මයේ වුණත් ඔයාගේ පැත්තට තමයි එතකොට වැඩිපුර පිහිටීමක් තියෙන්නේ. ඒක ඕන දෙයක හිම තියෙනවා. අපි මේ දේවත් ඉගෙන ගන්න ඕනේ. අර මං කිව්වේ ඉන්ටර්වියු එකේ එතකොට ඔයාගේ හැසිරීම අනිවාර්යයෙන්ම චෙක් වෙනවා. එතකොට බලන ඔයා කොහොමද කන්නේ, හැසිරෙන්නේ, ඊට පස්සේ සමාජයේ අනිත් මිනිස්සුත් එක්ක වැඩ කරන්නද කියලා පුළුවන්ද කියලා බලනවා. hina වෙනවද? අනිත් අයත් එක්ක කතා කරනවද? ඔය හැමදේම පුතේ ඔය ඉන්ටර්වියු එකේ චෙක් වෙනවා. දැන් වර්තමානයේ වෙද්දි මොකද මේ ජොබ් එක සමහරකට HR මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් ගන්න. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණය. ඒතර පුතේ මේ මිනිස්සු අනිත් මිනිස්සුත් එක්ක hina වෙන්නේ නැත්නම් යාට පුළුවන්ද මානව සම්පත? ඒ කියන්නේ මිනිස්සු කළමනාකරණය කරන්න බෑනේ. ඒතර මේ ජොබ් එකකට ගද්දි පවා මේ දේවල් අනිවාර්යයෙන්ම බලනවා. හරි. මිහෙන්ගි සංජය ඇහෙන්නේ නැහැ. පුතේ අනිත් අයට මාව ඇහෙන්නේ නැද්ද? මට පොඩ්ඩක් කියන්න ඇහෙන්නේ නැද්ද? හරි එහෙනම් පුතේ පැහැදිලි කරන්න. මේස මයික් ඔෆ් කරන්න එපා. හරි පැහැදිලි කරන එක අහන් ඉන්න හොඳට. අහන් ඉඳලා ප්‍රශ්න අහන්න. ඒකගේ මේ ඔන්න පුතේ මම ආයි කියනවා අතනින් පස්සේ. ඊට පස්සේ කියනවා මේකෙදි අපි භාවිතා කරන අවස්ථානුව මේකේ වාසි අවාසි තියෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේ පුතේ වාසිත් තියෙන්න පුළුවන්, අවාසිත් තියෙන්න පුළුවන් අපි භාවිතා කරන කාර්ය අනුව. ඒ කියන්නේ පුතේ ෆොටෝෂොප් වලට ඔයා යුනිකෝඩ් ටයිප් කරොත් හරියන්නේ අපිට ඕන විදිහට ලස්සන ලස්සන අකුරු ගන්න බෑ. දැකලා තියෙනව නේද ඔය ෆොටෝෂොප් වලින් බැනා එහෙම හදනවා. ඔය සර් ලගේ ටියුට් කවර්ස් ඒ වලට පුතේ අපි භාවිතා කරන්නේ ASCII කියන ෆොන්ට් ජාතිය. ඒතර ඒව ඒ ෆොන්ට් වල අර අකුරු රස්සන්ට, වැල් අකුරු, ලොකු අකුරු, මහත කරලා ඒ වගේ හදන්න පුළුවන්. හැබැයි පුතේ මේ යුනිකෝඩ් අපිට එක එක විදිහට ලස්සන අකුරු නෑ. එකම අකුරු ජාතියක් මේ ටයිප් කරලා තියෙන යුනිකෝඩ් වල. ඒ අකුරු එකම විදිය හැඩ වෙනස් වෙන්නේ නැහැ. ඕකම තමයි අකුරු කොහොම ටයිප් කරා. ඊට පස්සේ මේක කියනවා ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ දෙකම එකට කලවම් කරගෙන ලිපියක් භාවිතා කළොත් ඒක කරදරකාරී දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ අපි මේ කියන්නේ ඉතින් එතකොට සර් ඔයා අකුරු ලොකු කරන්න පොඩි කරන්නත් බැයිද? පුළුවන් පුතේ ලොකු කරන්න පොඩි කරන්න පුළුවන්. මං කියන්නේ අකුරු අර ඇල කරලා අර දැකලා තියෙනවද දිග අකුරු තියෙනවා ලස්සන ඒවා. ඒ වගේ අකුරු තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් කරන්න බෑ. Thank you sir. පොඩ්ඩේ ඉන්න පුතේ. Sir Unicode වලින් නේද? ඔව්. අද කියලා දෙන්න පුතේ Unicode ගැන තමයි අද මම කියලා දෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා මේ පුතේ අපි ලියුමක් ටයිප් කරද්දි වෙන්න පුළුවන්. නැත්නම් රචනයක් ලියද්දි වෙන්න පුළුවන්. එතකොට මේ Unicode සහ ASCII font දෙක එකට කලවම් කරන්න එපා කියලා කියනවා. හරිද? ඒ කියන්නේ font වර්ග දෙකකින් පාවිච්චි කරන්න එපා. එතකොට පුතේ අපි කාට හරි යවුවා කියලා හිතන්න. එතකොට අකුරු එයාගේ කම්පියුටර් එකේ තියෙන Unicode විතරයි නම් අනිත් අකුරු වලට කොටු ටිකක්, තරු ටිකක් ඒ වගේ වැටෙනවා. දැකලා තියෙනවද සමහර font වල සිංහල අකුරු එවුවට පස්සේ අකුරු පෙන්වන්නේ නැහැ. එහෙම දැකලා තියෙනවද කොටු කොටු වැටෙනවා? ඔව්. ඒක තමයි පුතේ ඒක හේතුව. ඔව් සර් දැකලා තියෙනවා සර්. ඔව් එහෙම වෙනවා. ඔව් සර් දැකලා තියෙනවා. ඒ කියන්නේ පුතේ අර ෆොන්ට් වර්ග දෙක තුනක් අපි යූස් කරාම මේක වෙනවා. එතකොට අපි ලියුමක් ටයිප් කරනවා නම් ASCII නම් ASCII ෆොන්ට් විතරයි. හරිද? Unicode නම් Unicode විතරයි අපි භාවිතා කරන්න ඕනේ. හරි. පුතේ මේ කිව්ව දේවල් අපි කෙටියෙන් ලියාගමු පොඩ්ඩක් තරු ලකුණු ටිකක් දාලා. මම කියන්නම් කෙටියෙන්.
තරු ලකුණ දාලා පළවෙනි එක ලියා ගන්න. සර් මාතෘකා මොකද්ද? පුතේ අපි ඉස්සෙල්ලා ලිව්වා නේද සිංහල ටයිපින් ඉගෙන ගනිමු. සිංහල ටයිපින් ඉගෙන ගනිමු. සිංහල ටයිපින් ඉගෙන ගනිමු. ළමයි පොඩ්ඩක් ඉන්න මම ෆෑන් එක දාලා ඉන්න පුදුම රස්නියක් තියෙන වහිනි හින්දා දෙක දෙලි රස්නිය තුලට එන. ෆෑන් එක දාන්නේ සර්ට කැස්සනේ. කැස්ස තමයි පුතේ ඒ උනාට කරන්න දෙයක් නැහැ. මේ ෆෑන් එක දාන් ඉඳලා මේ දවස් ටිකාර රස්නියටම තමයි ෆෑන් එක දාන් ඉඳලා ලෙඩ වුනේ. දවසම ෆෑන් එක දාන්න ඉන්නේ. සර් එක්ස්කියුස් මී සර්. ඔව් කියන්න දුලන්න. සර මොකද්ද මේ සර් ලංකාවේ සූම් එකක් හැක් කරලා කියන්නේ ඒක ඇත්තද? සූම් එකක් කාගේද? දන්නේ නැහැ අර මොකද්ද පොන්තියක් කරගෙන ඉද්දි බල්ලෙක් නිකුත් වුණා මොකද්ද? එහෙම වන්න නම් පුතේ මම දැක්කේ නැහැ. කියා කරගෙන ඉද්දි බල්ලෙක් ඇවිල්ලා කිව්වා සූම් එකක් හැක් කරලා කියලා. ඕ මේ අපේ යාළුවෝ මට කිව්වේ. එහෙම වන්න නම් පුතේ මට ආරංචි වුණේ මම බලන්න හොයලා. ඒක ගැන නම් දැන් බලුන් උනක් දාගෙන ඇවිල්ලා මේ හැක් කළා කියලා. ප්‍රවෘත්ති වලටත් කිව්වද? කවදද ඒක දෙක? මට පොදේ මේ දවස් ටිකේ ප්‍රවෘත්ති බලන්නවත් වෙලාවක් නැහැ. මොනක් දවස්? හරි, කමන්නේ. එහෙම පොදේ සාමාන්‍ය හැක් කරන්න අමාරුයි. ඒ කියන්නේ කවුරු හරි දැන් ওই සමහරක් වෙලාවට ඔය අපි ඊමේල් පාස්වර්ඩ් වෙන අයට දීලා account හදා ගන්න ඕනේ. අනේ ඒ වගේ අවස්ථාවල තමයි ඔහොම වෙන්නේ. ඒ කියන්නේ අපේ account එකට වෙන එක්කෙනෙක් ළඟ තියෙනවා අපේ විස්තර. ඒතර කරන්න ටක් ගාලා එයා ඒ account එකෙන් log වෙලා අපිව අයින් කරලා එයා පිස්සු නටනවා. ඔන්න ඔහොම වැඩ තමයි ගොඩක් වෙලාවට zoom එකේ වෙන්නේ. හරි, තරු ලකුණක් දාලා මෙහෙම ලියන්න. font װfont font පුතේ font කියන්නේ װfont තරුවක් දාලන්නේ නේද? ඔව් පුතේ තරුවක් දාලා ලියන්න િંગල font િંગල font ප්‍රධාන වර්ග දෙකක් ඇත. ප්‍රධාන වර්ග දෙකක් ඇත. සිංහල ෆොන්ට් ප්‍රධාන වර්ග දෙකක් ඇත. සිංහල ෆොන්ට් ප්‍රධාන වර්ග දෙකක් ඇත. පළවෙනි ඊට පස්සේ එක දාලා ලියන්න. පළවෙනි එක ASCII. පළවෙනි එක ASCII. 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 ASCII පුතේ. සලිවා. හරි. දෙවෙනි එක යුනිකෝඩ්. දෙවෙනි එක යුනිකෝඩ්. පළවෙනි එක ASCII එක කියලා දාලා පුතේ ලියන්න ASCII. සරි මම. ASCII. දෙවෙනි එක යුනිකෝඩ් දෙක යුනිකෝඩ් යුනි කෝඩ් ඒක කැපිටල්ද ඔක්කොම S ඔව් S කී කියද්දි පුතේ අකුරු හතරම කැපිටල් දෙවෙනි එක යුනිකෝඩ් දෙවෙනි එක යුනිකෝඩ් යුනිකෝඩ් කියන්නේ නේද යුනිකෝඩ් නෙමෙයි පුතේ යුනි කෝඩ් C O D E Unicode. Unicode කියද්දි capital නෙමෙයිද? නෑ පුතේ ඒක ඉන්නේ simple වලින් ලියන්නේ අපි සාමාන්‍ය. U අකුර capital ලියලා අනිත් ඒවා simple ලියන්න. Unicode. fan එක දැමුවගේ නේ පුතේ කැස්ස තව එනවා මම fan එක අය off කළේ නේ. අපරාධ දානගියේ. අපියක් විතර පන්ති නවත්තන්නේ මේ වගේ මේ යන විදිහට කැස්ස හොඳ වෙන්නේ නැහැ පුතේ මේ පන්ති කරන හින්ද එක දිගටම පන්ති කතා කරන හින්ද බලනවා මේ සතිය ආයි බෙහෙත් තරම් හරි ඔන්න යුනිකෝඩ් සහ ASCII කියලා වර්ග දෙකක් තියෙනවා අපි ඊළඟ තරුව දාලා අපි ලියාගමු ඊළඟ තරුව මෙම අවස්ථා දෙකම මෙම අවස්ථා දෙකෙහිම මෙම
අවස්ථා දෙකෙහිම මෙම අවස්ථා දෙකෙහිම මෙම අවස්ථා දෙකෙහිම මෙම අවස්ථා දෙකෙහිම වාසි සහ අවාසි ඇත වාසි සහ අවාසි ඇත වාසි සහ අවාසි ඇත මෙම අවස්ථා දෙකෙහිම වාසි සහ අවාසි ඇත මෙම අවස්ථා දෙකෙහිම වාසි සහ අවාසි ඇත හරි සලිවෝ හරි ඊට පස්සේ ඊළඟ තරුව excuse me sir ඔව් කියන්නේ ඉතින් හැක් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද සර් හැක් කරන එකෙන් කාගේ හරි සල්ලි ගන්න පුළුවන් නැත්නම් තරහට හැක් කරන්න පුළුවන් පුතේ එහෙම බලාපොරොත්තු වෙන දේ අපිට කියන්න බෑ හැක් කරන එක කෙනා තමයි ඒක බලාපොරොත්තු වෙන දේ හිතන්නේ දැන් ඔයා හිතන්නේ ඔයාගේ යාළුවෙක් ඉන්නවා කවුරු හරි ඔයාට බණිනවා කොයි වෙලාවෙ ඔයාට හිතෙනවා මට මූට මොකක් හරි කරන්න ඕනේ මොකද්ද මං ගිහලා මගේ FB account එක හැක් කරලා දානවා මොනවා හරි ගොන් ෆොටෝ ටික ඔළුවට හරකෙක්ගේ තොප්පියක් දාගෙන ඒ වගේ ෆොටෝ එකක් දාන්න ඕනේ කියලා ඔයා ටග් ගාලා එඩිට් කරලා දානවා එයාගේ ප්‍රොෆයිල් එකට ඒකම ඒ කියන්නේ හැක් කරන එක්කෙනාගේ පුතේ බලාපොරොත්තු එයාට අනුව වෙනස් වෙනවා සමහර එක්කෙනෙක් හරි මම මේ එක්සැම්පල් එකක් කිව්වේ තව එක්කෙනෙක්ට දැන් සල්ලි නෑ එයා හෙන්න දුප්පත් දැන් හිතන්නේ එයාගේ අම්මට හරි තාත්තට හරි කෝටි ගාණක් යනවා මොකක් හරි ඔපරේෂන් එකකට එයා හැකින් දන්න කෙනෙක් ඒතර එයාට හග්ගල කරන්නේ මොකද්ද කාගේ හරි account එකක් bank එකක් හැක් කරලා එයා bank account එකක් හැක් කරලා ඒකට සල්ලි හොයන්න වෙන්න පුළුවන් ඒ කියන්නේ පුතේ මිනිස්සයාගේ අවශ්‍යතාවය අනුව හැක් කරන දේ වෙනස් වෙනවා එක දෙයකට කියලා කියන්න බෑ දැන් අර ජනාධිපති account එක හැක් කරේ ලංකාවේ පොඩි ළමෙක් ඒතර ඒක හැක් කරලා තිබ්බේ එයාට මුකුත් අවශ්‍යතාවයක් තිබ්බේ නෑ නිකන් ගිහිලා චෙක් කරලා බලලා जनाधिपति डिजिटल मार्केटिंग इंटरनेट मार्केटिंग लंका तरवे इतवास लिया මේ ය භාවිතා කරන අවස්ථාව අනුව වෙනස් වී යුතු අතර උදාහරණයක් ලෙස රාජකාලයේ ලියුමක් උදාහරණයක් ලෙස රාජකාරී ලිපියක් සකසන අවස්ථාවේදී මේ හෙමින් කියන්න මුලින්දන් කියන්න පුතේ මට මතක නැහැ කවුරු හරි ආයි කියන්නේ මුල කිව් එක මම මේ හිතලා කියන්නේ මේම අවස්ථා එනවා දෙකම භාවිතා කරන අවස්ථා අනුව වෙනස් විය යුතු අතර උදාහරණයක් ලෙස රාජකාරී ලිපියක් හරි උදාහරණයක් ලෙස රාජකාරී ලිපියක්
උදාහරණයක් ලෙස රාජකාරී ලිපියක් උදාහරණයක් ලෙස රාජකාරී ලිපියක් උදාහරණයක් ලෙස රාජකාරී ලිපියක් උදාහරණයක් ලෙස රාජකාරී ලිපියක් සකසන අවස්ථාවක කම්පියුටර් එකේ නිකන් එක එක වෙනවන zoom එකේ අර මේ ගැලරි වැටෙනවා මම කියන එක සෙනෙතර විනාඩි 5න් අමතකයි නේද සර් ලිව්වා හරි ඔයාලා ලිව්වට පුතේ දැන් මම මේ හිතලා වාක්‍යයක් කියන්නේ එකපාරට මැදින් නවත්තන්න එපා හරිද මම කිව්වේ අර ඉස්සෙල්ලා දැන් මම පුතේ ආයිමඩ පොඩ්ඩක් කියන්න රාජකාරී ලිපියක් සකසන විට මෙම කුමන හෝ එක් වර්ගයක ෆොන්ට් එකක් පමණක් මෙම කුමන හෝ එක් වර්ගයක ෆොන්ට් FONT පුතේ FONT ෆොන්ට් එකක් පමණක් භාවිතා කළ යුතුය මෙම කුමන වර්ගයක ෆොන්ට් එකක් පමණක් භාවිතා කළ යුතුය මෙම කුමන හෝ එක් වර්ගයක ෆොන්ට් එකක් මෙම කුමන හෝ එක් වර්ගයක ෆොන්ට් එකක් භාවිතා කළ යුතුය මෙම කුමන හෝ එක් වර්ගයක ෆොන්ට් එකක් භාවිතා කළ යුතුය පමණක් නැද්ද පමණක් ලියන්න පුතේ මෙම කුමන මම මොකද පුතේ මං කිව්වේ මෙම කුමන එක් වර්ගයක ෆ්‍රොන්ට් එකක් පමණක් භාවිතා කළ යුතුයි හරි පුතේ සිංහල වචන සාමාන්‍යයෙන් දැන් ළමයිට ගලපන ගන්න පුළුවන් ඒ කියන්නේ මං කියන එකම පොඩ්ඩක් ලියන්න ඕනේ ඒ අර්ථය තිබ්බම හරි මෙම කුමන වර්ගයක හෝ එක් ෆ්‍රොන්ට් එකක් භාවිතා කළ යුතුය හරිද අපි ඊට වැඩිය ලියන්න ඕනේ පුතේ නැත්නම් අපිට නෝට් එකම තමයි දවසම ලියන්න ඉන්නේ අපි ඊටු ටික බලමු මම කියලා දෙන්නම් ඉක්මනට ටියුට් එකක් කරන්න ඕනේ නේද ඔව් ටියුට් එකේ තියෙන පුතේ තව ටිකක් කරන්න සර් ඒ ටික ගෙදරට දුන්නනේ එකක් නෑ නේ පුතේ ටියුට් එක අපේ ගන්න පුළුවන් පබාර එකෙන් දුර ඉන්න ළමයිට අර විදිහට තමයි කරන්නේ අර account number එකට සල්ලි දාලා ඔයාලට PDF එක ගෙන්න ගන්න පුළුවන් තම අපේ 6 වසරේ වෙනම දුරින් ඉන ළමයි සෙට් එකක් නැහනේ මං හිතන්නේ අලුතෙන් ආපු දෙතුන් දෙනා විතරයි ඉන්නේ පුතේ එහෙමනම් මං account details දාන්නම් ඒකට සල්ලි දාලා ඔයාලට PDF එක තමයි එවන්න වෙන්නේ මේ වෙලාවේ මොකද අපිට ටියුට් එවන්න විදියක් නැහැ එහෙම හරි තමයි කරන්න වෙන්නේ දැනට මට message එකක් දාන්න පුතේ හරි ඊට පස්සේ කියනවා මේ සර් ඔව් කියන්න පුතේ සර් මේ කියන්න අද මේක අමතුණු අමතකුම් නැහනේ නැහැ මොකද ප්‍රශ්නේ වාගේ සර් මේ හරි හරි අනේ මට මතකුණා නෑ 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 සර් හැක් කරන්න ගන්නවද පුතේ හැක් කරන්න කියන්නේ එහෙම ලොකුවටම බෑ මං තාම ඉගෙන ගන්න යන ගම හැකින් කියන එක දැන් ඔය කීපාරක් කිව්වද ඔව් දෙන්නේ විතර අහලා තියෙනවා සර් හැකින් ගන්නවද කියලා ඔව් පුතේ කියන්නේ හැක් කරන එක විනාඩි 5න් 10න් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කාලයක් ඉඳන් මේ මාස නෑ සර් කිව්වනේ ඉගෙනගෙන යනවා කියලා ඉගෙනගෙන ඉවරයිද කියලා බලන්න නෑ පුතේ ඒක කාලයක් ඉගෙන ගන්න එනවා ඒ කියන්නේ self study කර කර ඒවා try කරනවා කාලින් ඉන්නක්ස් වලින් virtual box එකක් ගහලා ඒවා අපි practical කර කර යනවා දැන් සමහරක් කරාට දැන් මේ කාලේ හැම පුතේ දැන් මට ඒව බලන්නම් වෙන්නේ ඊට පස්සේ මම ආයි කාලයක් ගිහලා ආයි ටික practice කරද්දී ආයි මුල් ටික මතක නැහැ ඕක ඉතින් කාලයක් යනවා ඒ ටික හරියටම පුරුදු වෙන්න අපි ඒ කියන්නේ පුතේ වෙන වැඩක් කරන්නේ නැත්නම් ඒකෙම ඉන්න පුළුවන් ඒ කියන්නේ හැකින් ඉගෙන ගන්න ඕන නම් ඒකෙම ඉන්න ඕනේ වැඩි වෙලාවක් කොඩින් අමතක වෙනවා කාලයක් යද්දී පුතේ ඊට පස්සේ කියනවා මොකද පොඩි පොඩි ගේම් හැක් කරන්න දැන් නැද්ද ගේම් හැක් කරන්න පුතේ ටූල්ස් තියෙනවා ඒවලට වෙනම කෝඩින් කරලා අපි හැක් කරන්නේ මොකද එහෙම කෝඩින් එකක් ගහන්න ගියොත් එහෙම සර් මන්නම් ගේම් හැක් කරනවා
इंटरनेट सर्च कर गेम हेकिंग मोड मोकाल हेकर हर इट पास यूनिकोड फॉन्ट राज्य आयतन खटीत अनिवार्यों चक्र लेखिंग सामान्य राज्य आयतन सेवेकरणते अनिवार्य पुड़वाद यूनिकोड तापते चक्र लेख वेड़ खाली अन्या कुछ इसर हड़पते अनिवार्य वेकर मिनमे यूनिकोड पुर्द इनोनी राज्य आयतन वेकरण पौदलिक हेमतमे हेमतन यूनिकोड तमें डिफॉल्ट फॉन्ट विद्युत यूज कर मुखद मेक अरंगी हेलपते ओन कंप्यूटर के हूट पास प्रश्न पेन्दन एक विशेष अत्ते अभी एसकी फॉन्ट टाइप करो ये एसकी फॉन्ट पे अभी अपे परगण के तीनोनी अभी काटहर गिहल परगण के ए फॉन्ट तीनोनी अब मे यूनिकोड हेम परगण के ऑटोमेटिकली अन्न दे अब सैटिंग भीतर अदन तीन इतना यूनिकोड हेम परगण के तीन इट पास इवना मे दिंग विनस नोदीसा एसकी फॉन्ट भावता कला टाइप करना मम दिनो गिनो मे कौन दब आर्टिकल लेखा इट पास मेकिन मम मेकिन वस्तावल सिंहल भावता करना यूनिकोड फॉन्ट भावता करो पस्य काल के दी विनकाट हरी गुडा खरदर अड़कर कुलवाईन पेपर हदल समार वर्ड डॉक्यूमेंट या टाइप कर लीन दिता यूनिकोड में उदाहरण फोन्ट इसकोले फोन सिंगल फोन इकन पे मे अक्रू वर्ल्ट वर्ग तीन अक्रू मे अक्रू मेन मे वे पेन अक्रू वर्ल्ट की इसकोल पोतला अंड फोन अभी टाइप करो एक अभी ओणम तनक ओण एक्कीन बलान पुलवा ओण कंप्यूटर हे भाई ओया दिता एफ एम बिंदुमति तीन एफ एम अबे की तीन इट पास बीनूर की तीन इवा नमलते फोन वर्ग तीन अक्रू वाल हेड विन नमट दालव इतना विविध वर्ग फोन भावता एसकी फोन टेम अभी अवन एक्के कंप्यूटर के गुडकलाटे फोन टेकने हेमूना कद आटे लीव मगे आट पास लीव ओपन कर आट पास अकूर उखम खलवाला मिक्स एला कोई विकार पेन्नी रज्यम की अभी भावता करदी कटे डिफॉल्ट फोन टेक विदिट भावता करो मे यूनिकोड की फोन टेकनी गुडकलाटे इसमें यूनिकोड भावता करें इट पास पे टाइप करना तर तुर अंतर्जाले भावता करते मेक लिया मिन मेक अरुण वेदगा पुट मिन मेट लिया इकमंट मे तीन लिया टग्गा लिया तीन लिया देख देख तुना हतर दिया අම්මගේ ෆෝන් එකේ මේ ඇහෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මේ වොලියුම් සෙටින්ග්ස් වලට ගිහින් බැලුවේ හැමමුකුත් නැහැ. අභ්‍යන්තරේ මොකක් හරි දන්නේ නැහැ නේද? හැබැයි සේ ඉයර්ෆෝන් ගාපුවම ඇහෙනවා. ඉයර්ෆෝන් එක. අභ්‍යන්තර ප්‍රශ්න නම් ඉෂිනේ ඔක ඔපරේෂන් කරන්න වෙයි නේද? නේ දන්නේ නැහැ. මම මට බලන්න මොකක් හරි කරලා කියලා මම මොනා කරන්නේ? ඒ කියන්නේ කතා කරන්නේ ඔය ඇහෙන්නේ නැද්ද? ඒ කියන්නේ කෝල් ඒ කියන්නේ රින්ග්ස් යන්නේ එහෙම ඇහෙන්නේ කෝල් එක ගදි හෑන්ඩ් ෆ්‍රී දැම්මොත් ඇහෙන්නේ නැහැ නිකන් කතා කරද්දී ඇහෙනවා හෑන්ඩ් ෆ්‍රී එක දැම්මමද ඇහෙන්නේ නැත්තේ හෑන්ඩ් ෆ්‍රී එක දැම්මම ඇහෙන්නේ නැහැ එහෙනම් පුතේ ස්පීකර් එක පිච්චිලා ඇති මං හිතන්නේ ඒකේ අර මොන හරි ඇතුලෙන් සවුත් වෙලා ඇත්තේ ඒක ගලවලා තමයි බලන්නේ ස්පීකර් එක වැඩ කරන්නේ නැත්තේ මේ හෑන්ඩ් ෆ්‍රී දෙක නිකන් ඇහෙනවා නේද ඔව් පුතේ මේ ඔව් ෆෝන් එකක සාමාන්‍යයෙන් තියෙනවනේ ස්පීකර්ස් තුනක් තියෙනව තියෙනවා දෙකක් තියෙනව තියෙනවා ඒ කියන්නේ අපිට කනට එන එක එක ස්පීකර් එකක්
පල්ලෙහ තව ස්පීකර්ස් තියෙනවා පිටිපස්සෙන් තව තියෙනවා එහෙම අර සරවුන්ඩ් සවුන්ඩ් අනු එක වෙනස් වෙනවා ඔයාගේ ෆෝන් එකේ තියෙන ස්පීකර්ස් ගණන කාඩ හරි හදව ගන්නවයි නේද ඔව්කුත් ඒක වෙනනම් හේතුවක් නැහැ සාමාන්‍ය ඇතුලේ එන ප්‍රශ්නයක් තමයි හොම්මනම් වෙන්නේ thank you sir හරි පුතේ වෙල්කම් එක මට ලියගන්න නෑ සර්. වාතින් වයර් එක ගන්න හදුණාද? නෑ මොකුත් නෑ සර්. පුතේ එහෙම මොකුත්ම නැත්තම් ඔයාලට මාස 6 දුකදී වරන්ටි දෙනවා මාරු කරන්න. ස්පීකර් මයික් එක පිච්චලා වෙන්න පුළුවන්. එහෙම ඔයාගේ අතින් කැඩිලා නැත්තම් ඒක මාරු කරන්න පුළුවන් වරන්ටි දිනවනවා. නෑ සර්. ඒ කියන්නේ සාමාන්‍ය ගොඩක් වෙලාවට ඔහොම වෙන්නේ වාතින් වයර් එකක් හදුණාට පස්සේ අර ඇතුලේ වයර් ගැලවෙනවා පුතේ. පොඩ්ඩක් හරි තදින් හදුණොත් එහෙම ගැලවෙනවා. मेचर विस्तार कर චූටි චූටි වලට යක් තියෙනවා තව ලියා ගන්න මම හරි මම බැලුවා තව ගොඩක් කියන්නේ තියෙනවද කියලා නෑ තව ලොකෝට ලියන්නේ නෑ සර් කාගේ රිමයින් කොනද මේ දිනුකගේ මම ඔෆ් කරා සර් පාඩ පස්සේ තියෙන එක ලියන්න ඕනේද මේවාට අමතරව කියන එක කවර අමතරවද ඒක නම් ඕනේ නැහැ පුතේ ළම එක පන්ට ලියමු අපි දැන් ඉවරයි සර් ලියලා ලියලා ඉවරයි සර් නෑ සර් प्रश्न लिया विहंग इवर दिन इवर नहीं
දුලන්න ආයි නැද්ද දුලන්න ඉන්නව නේද කටුන් නැ නේද ඔව් සර් මම ඉන්නවා දුලන්න අපි වෙලාවක පෙන්නමුද ඔයගේ ෆිල්ම් එක පන්තියේ ඉවරයි සර් හේ ඩ්‍රාම එක දුලන්න ඔව් අපේ ඩ්‍රාම එක ආ ඉෂිනි තිබි ජය සන්තෝෂි බෑ රන්දි කිවරයි ආ ඔව් පෙන්න පෙන්න සෑ ඒක තාමි ඉවර කරේ නේ ඉවර කරේ නේ නෑ ඒක නෙමෙයි දුලෝ මේ ඉවරමපල ගත්තද ඔව් ඔව් අයියෝ ඒක අර අර මොඩේ කෙරෙන්නේ කරන්නේ පොතේ ලියල ඉවරද හැමෝම ඉවරද ඔව් සෑ නෑස ත පොඩ්ඩයි තියෙන්නේ ආ ඉක්මනට ලියන්න පොතේ හරි ලියනා ඉක්මනට ලියන්න තව විනාඩියක් දෙන්න උපරිම විනාඩියක් දෙන්න ටග්ගල ඉවරකන් තනෝජ සර් ෆිනිෂ් කියලා දාලා දෙනවා වෙරි ගුඩ් පුතේ ඉක්මනට ලියමු සර් මම හරි මේ සර් මම තමයි කතාව එඩිට් එඩිට් කරේ දැන් හරි ලස්සන්ට එඩිට් කළා දෙනවා මොකෙන්ද එඩිට් කරේ ඇප් එකකින්ද අර සර් ඇප් එකකින් ටැබ් එකේ තිබ්බේ මේ මොකද්ද වොන්ඩ වීඩියෝ එක ආ වොන්ඩ වීඩියෝ මම තමයි කතාව ලිව්වේ මුල් ටික ලිව්ව දුරන්නේ අන්තිම ටික ලිව්වේ මං එඩිය වෙනස් කරන්න තුනා හරි නේ කිව්වා अध्यक्ष දුලන්න ළඟ සින්දුවක් එහෙම කරේ නැද්ද ඉතින් මොනවා නෑ සර් නෑ නේ ඇයි ඒ සින්දු කරන එක නවත්තලා තියෙන්නේ අනේ නෑ සර් මේ කොරෝනා නිසා මේ සින්දුව කුදේල තිබ්බේ දැන් කොරෝනා නිසා බෑ හරි පුතේ ඉවරයි නේද තව ඉන්නවද ලියන අය නෑ නේද හරි පියුමි ෆිනිෂ් කියලා දාලා දෙනවා ලිව්වා සර් කියලා හරි ඊට පස්සේ පුතේ අපි ඉක්මනට බලමු මොකද්ද මේ කියන්නේ කියලා ඊට පස්සේ කියනවා අකුරු මෝස්තර භාවිතා කරමින් අලංකාරවත් සකස් කර ගැනීමට අවශ්‍ය ලිපියක් හෝ නිර්මාණයකදී ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි ලස්සන වෙඩින් කාඩ් දැකලා දිනනවා කට්ටිය ලස්සන අකුරු දාලා හැඩ දාලා ලියනවා වෙඩින් කාඩ් තියෙනවා ඔව් සර් ඔව් සර් පුතේ වෙඩින් කාඩ් එකක් හදන්න පුළුවන්ද යුනිකෝඩ් වලින් යුනිකෝඩ් කියන අකුරු ජාතියෙන් වෙඩින් කාඩ් එකක් හදන්න පුළුවන්ද බෑ සර් හදන්න පුළුවන් මේ හැබැයි වෙඩින් කාඩ් එක පුරාම තියෙන මෙන්න මේ જાති අකුරු. ඒකට ලස්සනයි. නෑ සර්. ඔව් වෙඩින් කාඩ් වල දැකලා ඇති පුතාලා මේ ලස්සන අකුරු යනවා. නෑ සර්. ඔව්. ඒ අකුරු නිකන් අර වැල් අකුරු යනවා. ඊට පස්සේ විවිධ විවිධ જાති අකුරු වර්ග තියෙනවා. ඒකට ඒවා අපිට යුනිකෝඩ් වලින් තමයි බැ. හදන්නේ අකුරු? මොකද පුතේ? ඒ අකුරු හදන්නේ ඇක්සි වලින් නේද? ඔව් ASCII කෝඩ් වලින් තමයි හදන්නේ. ඒ කියන්නේ පුතේ අර වැල් අකුරු හැම මෙහෙම මෙහෙම යන්නේ මේ තියෙන්නේ. ඊළඟ සිංහල අකුරු නයන්නේ මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා දිනනවා. එක එක જાති අකුරු දේ. දැන් ඔය නම මෙන්න අර අක්ෂන් ගන්නකොට එහෙම ඔව් ඔන්න ඔය වගේ අකුරු වර්ග තියෙන එක එක જાති දිනවනේ. ඊට පස්සේ අර සිංහල අකුරු දිනනවා මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහොම ගිහිල්ලා. ඔය අකුරු වල එක එක කැලි ඇවිල්ලා කියන්නේ මට ඒක ලියන්න බැයි විදියට මට ලස්සන්ට ලියන්න බැ. එහෙම අකුරු වර්ග තියෙනවා පුතේ. ඒවා භාවිතා කරන්න අපි යුනිකෝඩ් තමයි ASCII කියන ෆොන්ට් ජාතිය භාවිතා කරන්න වෙනවා මම පෙන්නන්නම් ඒක මොනවද කියලා සාම පුතාලා දන්නේ නැතුව ඉතින් ෆොන්ට් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව ඉතින් අපි ලිවර් නෝට් එක මම ඒක අපි කතා කරද්දී බලමු මොනවද මේ ෆොන්ට් කියන්නේ ASCII ෆොන්ට් මොනවද යුනිකෝඩ් මොනවද කියලා අපි බලමු ඊට පස්සේ මේක කියනවා මෙම ෆොන්ට් භාවිතා කිරීමේදී වෙනත් අයෙකුට ලිපිය ඩිජිටල් මාධ්‍යයෙන් යවන විටදී අනිවාර්යයෙන්ම භාවිතා කරන ලද ෆොන්ට් එක යැවිය යුතුයි නැත්තම් PDF ආකාරයට පරිවර්තනය කරන්න කියලා කියනවා. පුතේ ඒ කියන්නේ අපි මේ හදන ලියුම වෙන්න පුළුවන්. නැත්තම් ආකාරي රචනයක් නැත්තම් අපි හදන ආරාධනා පත්‍රයක් ඔය ඕන එකක් අපි පුතේ Unicode භාවිතා කරන්න නැතුව. හරිද? ASCII ෆොන්ට් වලින්. අපි Unicode නැතුව ASCII ෆොන්ට් වලින් භාවිතා කරපු පුතේ ඔගේ තියෙන ෆොන්ට් එක කියලා එකක්. ඒකේ කොපි එකක් යවන්න ඕනේ අපි අර print කරන ආයතනයට වෙනවා. ඒ කියන්නේ අපි PDF ෆයිල් එකක් විදියට යවන්න නැත්තම්
පුතාල අහලා දෙන්නත් PDF කියන જાති PDF කියලා ෆයිල් එකක් සර එහෙමත් එවන්නේ අනේ බලන්න මම PDF වෙනවා ඔව් PDF කියන එක පුතේ අපිට අකුරු අපිට ඔහේ වෙනස් කරන්න පුළුවන්ද කැමති කැමති විදිහට බෑ ඒ අකුරු පුතේ අපි මොකක් හරි හිතන්න ඕන මම word වලින් view මක් හදනවා ඔන්න මම word කියන software එක භාවිත කරලා word කියන්නේ අපි ලිපි හදන්න තියෙන software එකනේ ඔන්න මම view මක් ලියනවා ඔක ලියුම් එකක් ලියලා පුතේ මට සේව් කරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා එකක් මට word file එකක් විදිහටම සේව් කරන්න පුළුවන් එකක් word file එකක් විදිහට අනිත් එක අපිට සේව් කරන්න පුළුවන් PDF එකක් විදිහට තව ආකාර ගොඩක් තියෙනවා මේ දෙකක් කිව්වේ පුතේ මේ word එකක් විදිහට සේව් කරලා අපි කාට හරි email එකකින් යවනවා ඒ කියන්නේ අපේ word file එක word එකක් විදිහට සේව් කරොත් word එකක් විදිහට සේව් කරොත් word file එක word එකක් විදිහට සේව් කරොත් එතකොට ඒකට එනවා docx කියන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක අපි කතා කරලා දිනවනේ ෆයිල් එක්ස්ටෙන්ෂන් කියන්නේ මොනවද ෆයිල් නේම් කියන්නේ මොනවද කියලා. එතකොට පුතේ ඒකට එන්නේ .docx කියන වර්ගය. මෙන්න මේ ෆයිල් එක අපි ඊමේල් එකකින් යවනවා නම් නැත්නම් WhatsApp කරලා යවනවා නම් පුතේ බලන එක්කෙනාට මේක බලද්දීයාට මේ අකුරු ටික වෙනස් වෙලා මෙන්න මේ වගේ කොටු කොටු වැටෙන්න පුළුවන් ෆොන්ට් එක විදියට. අන්න ඒක වළක්වන්න අපි වෙනම යවන්න ඕනේ ෆොන්ට් එකත් අපි ඩවුන්ලෝඩ් කරලා යවන්න ඕනේ යාට. ෆොන්ට් එකත් යවන්න ඕනේ අපේ ඊමේල් එකත් එක්ක. එතකොට තමයි ආයගේ කම්පියුටර් එකේ ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරගෙන එයාට බලන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එයාට බලන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා ASCII ෆොන්ට් භාවිතා කරද්දී. හැබැයි ඔයා Unicode යූස් කරොත්. Unicode කියන එකෙන් ඔයා දැම්මොත්. Unicode කියන software එක භාවිතා Unicode කියන ෆොන්ට් එක භාවිතා කරපුතේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට භාවිතා කරන්න පුළුවන් යවන්න පුළුවන් ඊමේල් එක අදාළ doc file එක හෝ PDF එක විතරක් යවන්න පුළුවන්. මේ අවස්ථා දෙකම පුතේ අපි PDF වලින් යවනවා නම් ආයි වෙනම font යවන්න ඕනේ නැහැ. කිසි දෙයක් ඕනේ නැහැ. PDF එකෙන් යවනවා නම් අපිට font එකක් යවන්න ඕනේ නැහැ. මොන අවස්ථාවකද font එකක් යවන්න ඕනේ නැහැ. හැබැයි පුතේ අපි word file එකක් යවනවා නම් docx කියන file එකක් යවනවා නම් අපි අනිවාර්යයෙන්ම ASCII වලින් type කරලා තියෙද්දි ASCII කියන font වලින් type කරලා තියෙද්දි අපි අනිවාර්යයෙන්ම font එක යවන්න ඕනේ. මම මේ කියන දේවල් තේරෙනවද? ඔය කටියට වැඩි මම සිංහල ටයිපින් කියලා දෙනවද? ඔව් පුතේ සිංහල ටයිපින් කියලා දෙන්න ඕන ටික තමයි මම මේ කියලා දෙන්නේ. හරිද මේව දැනගන්න එපා අපි. උඩින් පල්ලෙන් එකපාරට සිංහල ටයිපින් පටන් ගන්න වැඩක් නැහැ. සර් මේ ෆොන්ට් වල වැඩිපුරම තියෙන්නේ ASCII ෆොන්ට් නේද? ඔව් වැඩිපුරම පුතේ ලෝකෙ තියෙන්නේ ASCII ෆොන්ට් තමයි වැඩිපුරම තියෙන්නේ. මොකද ඒව ලස්සන අකුරු තියෙනෝනේ. ASCII ෆොන්ට් ගන්න තමයි වැඩි. හරි මෙන්න මේකත් ලියමු. Unicode වලට උදාහරණ දෙකක්. ඔන්න ඔය දෙක තමයි පුතේ Unicode වලට තියෙන වැඩිපුරම භාවිතා වෙන්නේ. ගොඩක් නෑ Unicode. මේක නෝට් එකක් දාගන්න Unicode ෆොන්ට් වලට උදාහරණ දෙකක්. ඉස්කෝල පොත මලිති වෙයි. अंदुन्नला හරි වෙරි ගුඩ් වේංග අනිත් අයත් ඉක්මනට සර් ඉක්මනට ලියන්න දෙන්නද සර් සෙටින්ග්ස් ටික හදපුවාම අපිට ෆෝන් එකේ ටයිප් කරනවා වගේ ටයිප් කරන්න පුළුවන් සිංග්ලිෂ් පුතේ අර ඔකට කියන්නේ අර සිංග්ලිෂ් නේද එහෙම ටයිප් කරන්න බෑ එහෙම ටයිප් කරන්න නම් ඔයාලට වෙනම සොෆ්ට්වෙයාර් තියෙනවා ඔය හෙලකුරු වගේ දාගන්න වෙනවා ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න නะ සර් එතකොට සර් මේ දැන් වෙන අපි මේ SQL S වලට තියෙන්නේ වෙන අකුර මේ වෙන සිංහල අකුරක්ද ඔව් පුතේ S අකුරට තියෙන්නේ මේකේ කොම්බුව W අකුරට එහෙම තියෙන්නේ මේකේ වෙනස් පුතේ සර් ඔව් කියන්නේ ඉෂිනි හරි ලියාගෙන ඉවරයි නේද ඔව් ඔව් අය මන්ද පොල්ට ලියාගෙන ඉවරයි
අයියෝ සර් මේ අර අර මේ අර 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 ෆොන්ට් දෙක ලියලිවලා අර අන්තිමට තිබ්බ එක ලියන්න ඕනේ ජනප්‍රිය ෆොන්ට් වර්ග දෙකකින් ඒ වනම් ඕනේ නැහැ පුතේ ප්‍රශ්නයක් නැහැ ලියු නැහැ කියලා ඊට පස්සේ තව තරු ලකුණක් දාලා යන්න ASCII ෆොන්ට් සිය ගණනක් ඇති අතර FM ෆොන්ට් කාණ්ඩය වඩා ජනප්‍රිය වේ මේ සම්පූර්ණ ලියන්න ඕනේ මං කියන එක ලියන්නකෝ ASCII ෆොන්ට් ASCII ෆොන්ට් ASCII ෆොන්ට් excuse me sir ASCII font, ASCII font, ASCII font. ASCII font. සිය ගණන පවතින අතර ASCII font 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 සිය ගණනක් පවතින අතර ASCII font සිය ගණනක් පවතින අතර මේවා අතරින් excuse me sir ඔව් කියන පුතේ මේවා අතරින් sir ඔයාගේ mic එකක් දිල්සෙනවද ඔව් පුතේ ඒකේ light එකක් තියෙනවා ඇතුලේ අනේ පෙන්නන්න ඕක අනේ හරි ෂොක් කනේ ලයිට් එක මාරු වෙයි ෂොක් කියද මේක පුතේ අර මං කිව්වේ 7000 ගානක්ද කොහොමද මේ මයික් එක 7000 ගානක් හරි ඉන්නේ එහෙම ගානක් උනා මේවා අතරින් FM font FM font FM පුතේ F අකුරයි M අකුරයි FM font වඩා ජනප්‍රිය වේ මේවා අතරින් FM font වඩා ජනප්‍රිය වේ මේවා අතරින් FM font වඩා ජනප්‍රිය වේ හරි පුතේ අපි මේ සෙටින් හදා ගන්න විදිය මම ඊළඟ දවසේ කියලා දෙන්නම් අපි දැන් අකුරු වලට අදාළ ඒවා ටික ලියමු හරි මම word එක ඕපන් කරගන්නම් සර් ඇහෙන්නේ නෑනේ පුතේ ඇහෙන්නේ නැද්ද ඇහෙනවෝ දැන් හරිද හරි නේද सिंगल अकुर लंकावे සිග්නල් කැඩි කැඩි එන්නේ සරෙන් සරේට සමහරක් වෙලාවට MBBS 100ක් 20ක් එනවා සමහරක් වෙලාවට 10ක් එනවා පිට රටවල වල පුතේ ගොඩක් තැන්වල එහෙම නැහැ ඒ රටවල වල ගොඩක් දියුණු විදියට දෙනවා සිග්නල් ස්පීඩ් එක ලංකාව වගේ 100 ගුණයක් විතර ස්පීඩ් වැඩි සමහර තැන්වල එච්චර වේගයක් තියෙනවා ඉන්දියාවෙත් පුතේ හොඳයි සිග්නල් 1 මිනිත්තු වෙනසක් ගේම් එකක් ඩවුන්ලෝඩ් කරනවා MBBS 100ක විතර ගේම් එකක් එහෙම ඇප් එකක් එහෙම MBBS 100ක් නම් පුතේ ලංකාවේ තුලත් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් RSLT 5 එකෙන් ඒකෙත් එනවනේ තප්පරයට
එම්බි 10ක් ඒ කියන්නේ ඩිරෙක්ට් වෙනවා 100ක් කියලා පෙන්වන්න පුතේක බෙදලා හැදෙන්නේ ඔව් කියන්න පුතේ සර මොකක්ද ලියන්න දුන්නද ඔව් ලියන්න කිව්ව මාතෘකාවක් කීබෝඩ් එකේ ඒක කියන්නකෝ ඒ කීබෝඩ් එකේයි කීබෝඩ් එකේ කීබෝඩ් එකේහි අකුරු වලට අදාළ 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 සිංහල අක්ෂර හඳුනා ගනිමු 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 හරි සලිව හරිනේ හරි පුතේ මේකේ අකුරු අපිට අර මං කියවනේ කීබෝඩ් එකේ තියෙන අවස්ථා දෙකක් මොකද්ද කීබෝඩ් එක උස්සන්න පුළුවන් වෙයිද දන්නේ එකක් අපිට මේ පැත්තේ shift key එක press කරගෙන පුතේ අපි මේ සිංහල අකුරු ගහද්දී අපිට ඕන වෙනවා මෙන්න මේ shift key එක press කරන් අකුරු type කරන්න වෙන අවස්ථාව එනවා ඒ කියන්නේ shift key එක මෙන්න මේක පේනව නේද ඔව් සර් right button ඉඳ ඔව් සර් පේනවා හොඳට පේනවා පොඩ්ඩෙන් බලන්න මම තනි තනි පාටක් දාන්න හොඳට පේනවා සර් දැන් පේනවනේ. ඔව් මෙන්න මේ කී එක ඔබාගෙන පුතේ අපිට එක අකුරු වර්ගයක් හදන්න පුළුවන්. shift key එක press කරගෙන. හරිද? අනිත් එක තියෙනවා මෙන්න මේ පැත්තේ. alt key එක කියලා තියෙන්නේ මෙන්න මෙතන. කොහේ එක මට පේන්නේ නැහැ. මෙන්න මේ හරිය. alt key එක තියෙනවනේ. මෙන්න මේක press කරන් අකුරු වර්ගයක් තියෙනවා. අකුරු වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි නිකන් අකුරු type කරද්දී එක අකුරක්. shift එක press කරන් type කරද්දී තව එකක්. අපි alt එක press කරන්. alt කියලා button එකක් තියෙන්නේ. ඒක type කරද්දී ඒක ඔබාගෙන මොනවහරි අකුරක් ගහුවොත් ඒකෙන් වදින අකුර වෙනස්. ඒතර අපි දැනගන්න ඕනේ මේ shift එක press කරන් type කරද්දී එන අකුරු normal type කරද්දී එන අකුරු සහ අපි alt key එක press කරන් type කරොත් මොනවද අකුරු කියලා අපි මුලින්ම ඉගෙන ගමු. ඒවා එන්නේ මොනවද කියලා. හරි. setting හදන විදිහ පුතේ ඊළඟ දවසේ කියලා දෙන්නම්. මොකද setting හදන එක දැන් කියලා දෙන්න ඕන ගියොත් පොඩ්ඩක්වත් ඕක ගැන කියන්න වෙන්නේ අකුරු ටික ගැන. සර් ඔයාගේ keyboard එක කොහෙන්ද ගත්තේ? පුතේ මේක මං ගෙන්නපු එකක් කොළඹ ෂොප් එකකින්. Excuse me sir. මේ සෙනෙත ඔකට පිමින්න බා සෙනෙතගේ නේ ඔය පිමින්න හින්නේ බුදු අම්මෝ. ත වීඩියෝ එක දාන්නකෝ. පිම්බේ නෑ sir. නෑ ඔවිසෙන් දැන් ගොඩක් වෙලා ලිව්ව දැන් වීඩියෝ එකක් දාන්න. හරි දැන් චුට්ටක් තියෙන අපි ඒටි කතා කරලා අපි වීඩියෝ බලමු. අතරි දෙන්නේ කොහෙද දැන් මම ලියන ගත්තා විතරයි සර් එක්ස්කියුස් මී සර් කියන පුතේ සර් එතකොට ඔය මේ ASCII කියන එකයි යුනිකෝඩ් කියන එකයි අර මේ ASCII කියන එක හැම අපිට මේ ෆෝන් එක ගහයිම ටැබ් එක ගහයිම අදා ගන්න පුළුවන්ද පුතේ සාමාන්‍ය ටැබ් වල වැඩ කරන්නේ යුනිකෝඩ් කියන જાතිය ඒතකොට අර ඇප් තියෙනවා පුතේ ඒකට ඇප් එකක් යූස් කරලා ඔයාලට වෙන ෆොන්ට් එකක් ටයිප් කරන්න පුළුවන් අර සිංහල අකුරු කියලා ෆොන්ට් තියෙන්නේ ඇප් තියෙනවද දැකලා තියෙනවද සිංහල ආ ඔව් සර් ෆොටෝ උඩ සිංහලෙන් ටයිප් කරමු කියලා එකක් ඇප් තියෙන. අන්න ඒ වගේ ඇප් එකකින් පුළුවන් වෙන අකුරු වර්ග සිංහල ෆොටෝ එඩිටර් කියලා නැති. ඔව් අන්න ඒ වගේ එකක් යූස් කරපුවොත් ඒවට පුළුවන් අර වෙනස් අකුරු භාවිතා කරන්න. නැත්තම් තියෙන ඔය සිංහල අකුරු මෙන්න මේ ඉස්කෝල පොත වගේ ෆොන්ට් එකකින් තමයි ඒක වදින්නේ. ඒක ඩිෆෝල්ට් ෆොන්ට් එකක් තියෙනවා. ඒකෙන් තමයි ටයිප් වෙන්නේ ෆෝන් එකේ. හරි. පුතේ අපි වර්ඩ් සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් එකක් දුන්නනේ. ඒ අප්ඩේට් එකේ තියෙනවා මේ අපිට වර්ඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆෝන් එකට. ඔව් ෆෝන් එකේ වර්ඩ් වැඩ කරනවා. ඔය ඔෆිස් පැකේජ් එකේ ඕන එකක් අපිට යූස් කරන්න පුළුවන්. සර් ඔව් කියන්න සෙනෙත. සර් මේ මගේ කම්පියුටර් එකේ මේ Google වල සර් මේ රීස්ටෝර් එකක් යනවා. ඒක සර් මොකද්ද කරන්නේ? රීස්ටෝර් එකක් යනවා කියන්නේ ඒ කියන්නේ රීස්ටෝර් එකක් කරන්න කියලා එනවා රීස්ටෝර් කරන්න කියලා පොඩ්ඩක් ඉන්න සර් හරි අපි ඒක පොඩ්ඩ බලමු පුතේ මේ කතා කරලිමු අපි ඒක අවසානයේ බලමු මොකද්ද කියලා
හරි එතකොට පුතේ මෙතන මම මුලින්ම කරන්නේ word software එක open කරගන්නවා අපි හැමෝම දන්නවනේ අර practical කරද්දී අපි ඒ කාලේ word එක open කරගත්තා අපි සාමාන්‍ය විභාගෙට පුතේ practical වලට අහන්නේ දැනට තියෙන ඔය කට්ටිය අච්චුපොත් වල word 2013 කියන software එක ඒකින් ද මම ඒක දාගෙන තියෙන්නේ මීට වැඩිය අලුතෙන් දැන් මගේ තියෙනවා word 2019 තියෙනවා 2000 මෙතන මේ යට තියෙන්නේ මේ word තව version තියෙනවා word එක 2019 එකක් තියෙනවා ඒ වුණාට පුතේ අපි වැඩිපුර use කරන්න වෙන්නේ ඉස්කෝලේ අච්චුපොතේ තියෙන විදිහට word කියන 2013 කියන software එක හරිද මීට වැඩිය අලුත් version ඇවිල්ලා තියෙනවා ඒක ගැන හිතන්න එපා හරි දැන් මම මෙතන යන්නේ word කියලා දෙන්න නෙමෙයි word වල option අහන්න එපා ඒකින් දා word කියලා දෙන්න නෙමෙයි යන්නේ සිංහල අකුරු හරිද වණ පුතේ මං ඔයා type කරන්න කලින් ඔයා keyboard එකේ බලන්න අර caps lock එක මතකද මං ගිය සතියේ කියලා දුන්නා caps lock කියන button එක ඉබුවට පස්සේ keyboard එකේ එක තැනක බල්බ් එකක් පත් වෙනවා නිල් පාට හරි නැත්නම් කොළ පාට හරි තැනක බල්බ් එකක් පත් වෙනවා හරි පුතේ keyboard එකේ caps lock එක on කරලා තිබ්බම මොකද වෙන්නේ අපි type කරන ඒවා මේ capital වෙනවා අකුරු capital වලින් වදින්නේ හරි ඒ කියන්නේ දැන් මං caps lock එක on කරලා තිබ්බත් ඔක්කොම වදින්නේ capital වලින් මං ඔක් කියලා දුන්නනේ මතකනේ දැන් සති දෙකකට කලින් මේ පාඩම කරා ඊට පස්සේ අපි shift එක ඔබාගෙන මොකක් හරි හොරා type කරමු මොකද වෙන්නේ shift එක ඔබාගෙන එතකොට සාර මේ සමහර මේ keyboard වල සමහර නෙමෙයි හැම keyboard එකකම සාර එක key එකකට දෙක දෙක ගන්න තියෙනවන්නේ අන්න ඒ පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක තමයි type වෙන්නේ අන්න හරි ඒ කියන්නේ පුතේ keyboard එකේ අවස්ථා දෙකක් තියෙනවා අපි නිකන් ගහුවොත් simple ඒ වදින්නේ අපිට capital ගහන්න පුළුවන් නම් capital type කරගන්න ඕන අපිට පුළුවන් shift කියන button එක press කරන් ඉන්න ගමන් type කරන්න මේ බලන්න දැන් මම shift එක press කරන් ඉන්නේ එතකොට ඒක capital වලින් වදින්නේ මේ ඔන්න මම shift button එක අතහැරලා type කරනවා එතකොට simple වලින් තමයි type වෙන්නේ අපි මේව කතා කරලා තියෙනවා දැන් මතකයිනේ මතක තියෙනවා හොඳයි එතකොට පුතේ මේ keyboard එකෙත් අපි දැන් මේ සිංහල typing වලටත් අවස්ථා දෙකක් තියෙනවා එකක් shift එක press කරන් type කරන අවස්ථාව සහ shift එක press කරන් නැතුව type කරන අවස්ථාව හරි එතකොට පුතේ අපි මුලින්ම කිව් අකුරෙන් පටන් ගමු ඔන්න දැන් ඔය කට්ටේ පුතේ පුංචි වැඩක් තියෙනවා කරන්න පොත අරගෙන පොතේ පුංචි වගුවක් අඳින්න තියෙනවා ඒක අපි අඳගමු මම මේ කියන වගුව අඳින්න මං ඇඳලා පෙන්නන්නම් පොඩි පැට්‍රිකල් පොතමයි නේද ඔව් පුතේ පැට්‍රිකල් පොතේ වගුවක් අඳිමු මෙන්න මෙහෙම සර් excuse me sir ඔව් කියන්න සෙනෙත අනේ සර් වීඩියෝ එක පෙන්නන්න සම්මර ප්‍රබාර සර් මම පබාරවන් ගෲප් එකට මේ ෆොටෝ එකක් දැම්ම සර් පොඩක් බලලා පස්සේලා මේ ක්ලාස් එක වුණාට පස්සේ කියන්නකෝ හරි පුතේ මම බලන්න මේකේ පළවෙනි එක ඉංග්‍රීසි අක්ෂරය පළවෙනි එක ඉංග්‍රීසි අක්ෂරය ඉංග්‍රීසි අක්ෂරය ඊට පස්සේ මෙතන ලියන්න shift මගේ තියෙන්නේ මේ word එක 2010 ප්‍රශ්නයක් නැහැ පුතේ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ 13 දාන්න පුළුවන් නම් මෙතන ඊළඟ එක ලියන්න shift key එක shift key එක භාවිතා නොකර shift key එක භාවිතා නොකර භාවිතා නොකර ඊළඟ එක shift key එක භාවිතා කර භාවිතා කර. ඔක ගොඩල් ලියන්න තියනවද සර් පිටු දෙකක් ගන්න ඕනද? මොකද්ද? ටිකක් පිටු දෙකක් ගන්න ඕනද? ටිකක් තියෙනවා. ටිකක් තියෙනවා. හරි. වගු ඇඳගත්තද? පළවෙනි තීරුව ඉංග්‍රීසි අක්ෂරය. shift key එක භාවිතා නොකර තුන්වෙනි එක shift key එක භාවිතා කර. හරිද? නැස ජොටක් ඉන්නේ අඳ ගන්න. දැන් ඔකට පිටුවක් ඇතිද? පිටුවක් දැනට පිටුවක් ගහ ගන්න පුතේ. අපි බලමු.
දහම් පාසලේ පන්ති ගාස්තු දෙන්න මාසෙකට 600ක්. හරිද? මේ මේ කාගේ හරි මයික් ඔන්නලා. ඉතියේ. හරිද? සර් කාගේ හරි මයික් ඔන්නලා. දිනුකගේ. 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 සර් ඔය වගුවේ මොනවද ලියන්න ඕනි? පුතේ දිනුක ප්‍රයිවට් දහම් පාසලකට යන්නේ රුපියල් 600ක් දෙනවා කියන්නේ මාසෙට. නෑ සර් විහිළුවක්. හරි. පුතේ මේ වගුව ඇඳගත්තද? ඉංග්‍රීසි අක්ෂරය shift key එක භාවිතා කර ඊළඟ අවස්ථාව ඊළඟ පළවෙනි අවස්ථාව shift key එක භාවිතා නොකර දෙවෙනි අවස්ථාව shift key එක භාවිතා කර හරිද ඇඳන් ඉවරද හරිද ඉවරද නෑ නෑ පිටින් පළවෙනි එක භාවිතා කරද නොකරද පළවෙනි එක භාවිතා නොකර දෙවෙනි අවස්ථාව භාවිතා කර මුලින්ම ඉංග්‍රීසි අක්ෂරය පළවෙනි අවස්ථාව shift key එක භාවිතා නොකර දෙවෙනි අවස්ථාව shift key එක භාවිතා කර පොඩක් ඉන්න සර් බණ්ඩන් දින පුතේ දැන් ගොඩක් වෙලා දුන්නා මෙච්චර වෙලා මොනවද කරේ සෙනෙත දැන් කොච්චර ඇඳද හරි සර් ඇඳලා ඉවරයි මේ පොඩක් හරි සර් ඇඳලා ඉවරයි සංසරා ඇඳ කියලා මන්නද මම ඇඳ 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 සර් එහෙස ඇඳ ඇඳ සර් හරි අපි යන් දැන් හරි සර් ඇඳ ඇඳ ප්‍රෙඩික් කරන්න පුතේ මගේ වර්ඩ් එක ඔකට ෂෙයා වෙලා නැහැ තියෙන්නේ මේක ෂෙයා වෙලා නැහැ තියෙන්නේ ඔව් සර් හරි ඒතර පුතේ කීබෝඩ් එකේ තියෙනවා මෙන්න මේ වගේ ලකුණක් ඔකට දැකලා තියෙනවද දන්නේ මෙන්න මෙහෙම ලකුණක් තියෙනවා. ඔන්න ඔය වගේ ලකුණක් දැකලා තියෙනවද? කීබෝඩ් එකේ ECS කියන කී එකට එහා පැත්තේ තියෙනවා. ECS කොතනද සර්? කීබෝඩ් එකේ පුතේ ECS කියලා escape කී එක තියෙන. ඒ කී එකට යට තමයි මේ කී එක තියෙන්නේ. ECS කියන කී එකට පාවා. ආ හරි සර් තියෙනවා තියෙනවා. ඔව් ඔන්න ඔය ලකුණයි මෙන්න මෙහෙම කමාවක් වගේ ලකුණක් තියෙනවා. ඔව් සර් තියෙනවා මේ. තියෙනව නේද? එන්න මගේ අනිත් කීබෝඩ් එක දෙන්න. මේ මේ සරහයි කරලා දෙන කීබෝඩ් එක උස්සස් වෙන්න බෑ කොයි වෙලාවත් මෙන්න මේකෙන් පෙන්නන්න. සල්ලි දෙන්න මගක් තියෙනවා. හරි. පුතේ මෙන්න මේ කී එක. මෙන්න මෙතනදී. මගෙත් තියෙනවා සර්. ඔව් සර් තියෙනවා තියෙනවා. මෙන්න මේ කී එක. හරිද? ඔව් සර්. හරි. අම්මේ කී එක දැක්කෙත් අද. හරි. ඔන්න ඔය කී. පුතේ ඒකෙන් අපිට අර ප්‍රයන්න වගේ දාන්නේ. අන්න ඒක දාන්න පුළුවන් මම ඒක ටයිප් කරලා පෙන්නන්නම්කෝ. හරි ඔන්න ඒ කී එක පුතේ නිකන් ලැබුවොත් සිංහල ටයිප් කරද්දී පුතේ මම මේ තව සෙටින්ග් කොමාවක් වගේ එකක් ඉන්නේ නෑ නෑ පොඩේ මෙතනින් සිංහල වලට මම මාරු කරනවා පුතේ ඒව මාරු කරන විදිහ අපි ඊළඟ දවසේ කතා කරමු අද වෙලාව නැති වුණොත් සෙටින්ග් ටික හදා ගන්න තියෙනවා අපි තාම ඉස්සෙල්ලා කීබෝඩ් එක අකුරු ටික හඳුනා ගන්න යන්නේ හරිද ඔයාලට සමහරක් වෙලාවට අද ටයිප් කරන්න බැරි වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මොකද දැන් තාම ඔයා කීබෝඩ් එකේ සෙටින්ග් ටික හදා ගන්න දන්නේ නැහැ නේ අපි ඒ ටික ඊළඟ දවසේ කතා කරමු වෙලාව මදි වුණොත් එතකොට පුතේ මේ බටන් එක නිකන් ප්‍රෙස් කරොත් මේ බලන්න මේ බටන් එක මම නිකන් එබුවොත් ඒ කියන්නේ නිකන් එබුවට පුතේ අපිට ඒක පෙන්වන්නේ නැහැ අකුර මොකද්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අපි පයන්නට ප්‍රශ්නේ කියලා දාද්දී අර යටින් දාන්නේ ප්‍රකාරාංශය. 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 ඔව්. එතකොට මේ ඒක අපි මේ බටන් එක නිකන් එකපාරක් එබුවොත් ප්‍රකාරාංශය තමයි වැටෙන්නේ. හරිද? එතකොට අර වගුවේ පළවෙනි හිස්තන අපි මෙහෙම පුරව ගමු. ඔයාගේ කීබෝඩ් එකේ බටන් එක තමයි මෙන්න මෙහෙම තියෙන ලකුණ. පොඩි ලකුණ මම ආයෙන්නේ. කීබෝඩ් එකේ ඔන්නම ලකුණ තියෙනවා. ඔව් ඉංග්‍රීසි අක්ෂරය කියන තැන මෙන්න මේ ලකුණ. ඕකට විතරයි පුතේ ඔහොම එකක් එන්නේ. මේක shift key එක භාවිතා නොකර ඇන්දොත් එහෙම අපිට එනවා මොකද්ද? ප්‍රයන්න. ප්‍රයන්න නෙමෙයි මෙන්න මේ කැල ප්‍රකාරාංශය. ඒක ඔන්න ලියන්න. ප්‍රකාරාංශය. එතන ලියා ගන්න රකාරාංශය කියලා. මොකද්ද shift එක භාවිතා කරද නොකරද? නොකර. නොකර අපි ටයිප් කරත් පුතේ භාවිතා නොකර ටයිප් කරොත් එන්නේ රකාරාංශය. ඔයා shift key එක press කරොත්. හරිද?
ඔන්න මං shift key එක press කළා මං හරියට type කරන්න යන්නේ. ඒතර එන අකුර වෙනස් පුතේ. අපි shift key එක මේව කළා මේව කරොත් හිතන්න මං type කරනවා. ඔන්න shift key එක press කරන්න නැතුව ප්‍රයන්න ගැහුවා. පොඩ්ඩේ අපි වෙන වචනයක් ගහමු. වර්ග කියලා ගහමු වා. ඔන්න මං රයනට පස්සේ shift key එක press කරගෙන පුතේ මං shift key එක ඔබාගෙන ඉන්නේ. ඔබාගෙන type කරනවා. එතකොට එන්න ඔය වර්ග කියද්දී අර දාන්නේ උඩින්. ඔය වගේ කැලල දැකලා තියෙනවද? ඔව් සර් දැකලා තියෙනවා. මේ හල් කිරීම සර්. හල් කිරීම. නෑ පුතේ මේක නෙමෙයි අර වර්ගීකරණය කියද්දී හැම දාන්නේ ඔය අකුර මට එක කියන නම දන්නේ නැහැ. ඔන්නම අකුරක් දානවා. සකාරාංශයද? දීර්ඝ හිස්පිල්ලද? නෑ සර්. දීර්ඝ හිස්පිල්ල. මේක පුතේ මොකද නමක් තියෙනව ඒ නම මට මතක නැහැ. මට නම. හල් කිරීම. හරි ඔබ සිංහල නෑ පුතේ සිංහල සර්ගෙන් අහන්න සර් කියයි මොකද කියලා. හරි මෙන්න මේ සාමාන්‍ය අපි වර්ගීකරණය වර්ග ඔය වගේ වෙලාවට දානවා මෙන්න මේ ලකුණ. ඒ ලකුණ ඇඳගන්න. උදාහරණයක් විදිහට මේ නම ලියා ගන්න ඕන. සර් ඔය රේපය. අන්න හරි රේපය. shift එක භාවිතා කර නේද? ඔව් භාවිතා කරා. අන්න හරි පුතේ නම හරි රේපය. රේපය. ඔව්. එතන ලියා